విశ్వే ఆశీర్వాదే స్వభాదహ మే ఉపరితమ మలే అంగే శక్తి ఆశీర్వాదే మగే దరో హమోటమ లభేవా కేలా మా ప్రార్థన. అద 11 వెని మాసే 21 ఏకేయాన్ని మే మాసే దివర వేనో ఇతకుట అపి డిసెంబర్ ఇందల బలోహమ అలుత్ అవురుదు లబంద తవ మాస 4క్ వగే పుంచి కాలేయక్ తమై తీయే అపి మే అలుత్ అవురుద కేలా కేయాన్ని సూర్యాగే నవ නවගමනක් ඇතිවෙන්න මීන රාශියේ මේෂ රාශියට සම්ප්‍රාප්ත වෙන්න සූර්යාලුත් ගමනක් ඇති කරන්නට ඒක තමයි අපේ හෙළයන්ගේ අලුත් අවුරුද්ද වෙන්නේ. මේ අලුත් අවුරුද්දට තව මාස 4යි දින ගණනාවක් තමයි තියෙන්නේ. ඉතින් මට හිතුණා අලුත් අවුරුද්ද සෞභාග්‍යමත්ම සැමරීම, අලුත් අවුරුද්දේ චාරිත්‍ර ටික නිවැරදිව කිරීම, අලුත් අවුරුද්දේදී තමන් ඒ අභාවයට නිවැරදිව පිවිසලා ඊට පස්සේ කරන්න ඕනේ ශක්ති කිරීම නිවැරදිව කිරීම ඉතාමත්ම වැදගත්. ඒකට දරුවන්ට මූල්‍යමය අතින් දරුවෝ ශක්තිමත් වෙන්නට ඕනේ. අපි අද ඉඳලා ඒකට සූදානම් වුණොත් අපිට අලුත් අවුරුද්ද හරි පහසුවෙන් සතුටින් සැනසීමෙන් මූල්‍යමය නිදහසකින් ගත කරන්නට අපිට පුළුවන්. ඉතින් පුතේ මේ දෙසැම්බර් මාසෙනේ එළඹෙන්නේ. ඉතින් දෙසැම්බර් මාසේ එළඹෙනකොට දරුවන්ට මුදල් ලැබීමුත් තියෙනවා, ඒ වගේම මුදල් වැය කිරීමුත් වැඩි වෙනවා. මොකද විවිධ දේවල් වල සේල් ආරම්භ වෙලා තියෙනවා. එතකොට දරුවෝ තමන්ට ලැබෙන මුදලෙන් අපි හිතමු බෝනස් මුදලක් ලැබෙනවා කියලා. මේ බෝනස් මුදල භාවිත කරන්න පෙළපෙනවා මොනවා හරි අඩුවට බාගෙන් කරලා හරි, එහෙම නැත්නම් සේල් වැටිලා හරි තියෙනවා නම් තමන්ගේ ඊළඟ අවුරුද්දේ වැඩ කටයුතු වලට. ඉතින් ඒ දේවලුත් සිද්ධ වෙන්නට ඕනේ. මං හරි කැමති මේ වගේ සේල් වැටෙන වෙලාවක දරුවෝ තමන්ගේ ඉදිරි අවුරුද්දේදී තමන්ගේ හිතේ තියෙන ප්‍රොජෙක්ට්ස් මොනවා හරි කරන්න තියෙනවා නම් තමන්ට අපි හිතමු ගෙයක් හදන්න තියෙනවා නම් එහෙම නැත්නම් මොනවා හරි තමන් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න ව්‍යාපෘති සඳහා ටිකක් මිල අඩුවෙන් යමක් ලබා ගන්නට මේ කාලෙදී උත්සාහ කරනවා නම් ඒක ගොඩක් හොඳයි. මොකද නත්තල් සේල් ඇවිල්ලා තියෙනවා, වසර අවසාන සේල් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දැන් අලුත් අවුරුද්දට දරුවෝ ඇඳුම් අරගන්න, තමන්ගේ ගෙදර බඩුමුට්ටු අරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකත් මම දරුවන්ට මතක් කරනවා මේ දෙසැම්බර් වලදී තමන්ට ලැබෙන බෝනස් මුදලින් ඒ දේවලුත් තමන්ට පුළුවන් හැටියට ගොඩාක් නැතුව පුළුවන් හැටියට කරගෙන තියාගන්න. එතකොට තමන්ට යම් සහනයක් ලැබෙයි. මොකද දැන් අපි අලුත් අවුරුද්දට ගියාම තවත් මිල වැඩිවෙන් තමයි ඔයගොල්ලන්ට බඩු මුට්ටු හැමදේම මිල දී ගන්න වෙන්නේ. හැබැයි මේ වගේ තත්ත්වයකදී ඔබට ටිකක් මිල අඩුවෙන් බඩු මුට්ටු මිල දී ගන්න පුළුවන්. මොකද වර්ෂ අවසානයේ එකතු කරන මේ සේල්ස් වල ගොඩක් මිල අඩුවට බඩු මුට්ටු අලෙවි වෙන නිසා සහ ඇඳුම්. එතකොට ඒක අරගෙන තමන්ට අලුත් අවුරුද්දේ ඇඳුම ඒ පැහැයට අදාළව තමන්ට අරන් තියාගන්න පුළුවන් ඒ දවසට අරගන්න. එතකොට අර ගොඩාක් ලොකු තෙරපීමක් නැතුව දරුවන්ට ඒ වැඩ කටයුතුත් කරන්න පුළුවන්. ඊළඟ වටිනාම දේ තමයි අපි අලුත් අවුරුද්දට සූදානම් වෙන්න මේ විදිහට මුදල් ඉතුරු කරන ක්‍රමයක් හදාගමු. මේ මුදල් ඉතුරු කරන ක්‍රමය අපි අද ඉඳලා පටන් ගත්තොත් අපිට අලුත් අවුරුද්ද අපි හිතමු අපි මෙතෙන්දී අප්‍රේල් 5 කියන තැනට ගත්තොත් එහෙම අපිට ලොකු මුදලක් ඉතුරු කරන්න පුළුවන් මේ ක්‍රමය අපි අනුගමනය කරොත්. ඉස්සෙල්ලම ඔබ ගන්නට ඕනේ මෙන්න මේ වගේ ඔබට වෙළඳපොළේ මිලදී ගන්න පුළුවන් පොඩි අපි මේක කැටයක් කියනවා, මේ වගේ මැටි කැටයක් අරගන්න. සාමාන්‍යයෙන් අපිට මොනවා හරි දෙයකට මුදල් ඉතුරු කරන්න නම් අපි කැටයක් ආරම්භ කරන එක හරි හොඳ පුරුද්දක්. හැබැයි මේ කැටය මුදල් ආකර්ෂණය වෙන විදිහට බල ගැන්වීමත් සිද්ධ කරන්නට ඕනේ. ඒක නිසා දරුවන්ට හැකියාව තියෙනවා මේ විදිහට කැටයක් අරගෙන මේ කැටේ මේ විදිහම කැටයක් ඕනෙත් නැහැ. හැබැයි මෙහෙම ටිකක් පුන් කලසක ආකාරයට තියෙන කැටයක් වෙන්නට ඕනේ, මැටි කැටයක් වෙන්නත් ඕන. මේකට පාවිච්චි කරන්න එපා ප්ලාස්ටික් කැට. මේ විදිය කැටයක් පාවිච්චි කරන්න.
මෙහෙම අරගෙන ඊට පස්සේ ඔගොලු කරන්න තියෙන්නේ මේ කැටේ ඉහළිනුයි පහළිනුයි රත්තරම් පාටි. රත්තරම් කහ පාට අපි කියනවා මේ විවිධ ඔය කඩදාසි තියෙනවා, එහෙම නැත්නම් ටේප් පටි තියෙනවා. මේ විදිහේ පටි දෙකක් මෙන්න මේ විදිහට මේ දෙපැත්තේ රවුමට සරස ගන්න රත්තරම් පාටි. ඒක කරලා මේ කැටේ හොඳට පිරිසිදු වෙලා අරගන්න ඕනේ. දැන් මේ මම මේ මට ලැබුණේ ඔබට පෙන්වන්න මේ විදිහ එක. මේ කිසිම දෙයක් නැතුව තියෙන හොඳ මේ පිරිසිදු කැටයක් ගන්නවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ මේ කැටේ ඔබ හරිම පිරිසිදු තැනක තියන්න ඕනේ. නිතර අවුල් වෙන, නිතර අපවිත්‍ර වෙන, දුගඳ හමන තැන්වල මේ කැටේ තියන්න එපා. ඔබ ඉන්න තැනට ටිකක් උඩින් තියන්න ඕනේ මේ කැටේ. අනිත් එක, ඔබ ජීවත් දැන් ඔබ ඉන්න මට්ටම තියෙනනේ, ඔබේ ඇස් මට්ටම, ඇස් මට්ටමට උඩින් ඔබට හොඳට පේන තැනක මේ කැටේ තියාගන්න, ඒකත් වැදගත්. ඒ වගේම කැටේ නැගෙනහිර දිශාවට වෙන්න තියෙන එකත් ඉතාමත්ම වැදගත්. මොකද එතකොට මුදල් එකතු වීම සිද්ධ කරන්නට අපිට හරි ලේසියෙන් පුළුවන්. කැටේ ඇතුළත ඔකලන්ට පුළුවන් හැකිනම් සිද්ධාලේප මේ ගාපු පුංචි අපි කියන සිද්ධාලේප පොඩි කොල මේ රෙදි කෑල්ලක් ගන්න. මේ රෙදි කෑල්ල තද කහපැහැටි වෙනවා නම් හොඳයි. මේ රෙදි කෑල්ලේ දෙපැත්තෙම සිද්ධාලේප ගන්න. දෙපැත්තෙම සිද්ධාලේප ගාලා ඒ සිද්ධාලේප ගාපු රෙදි කෑල්ල අවර්ණ මොනවාද කියන්නේ පැකට් එකකට, එහෙම නැත්තම් පොඩි බහලුමකට, විවිධ පේන බහලුමකට දාලා ඒකේ පොඩ්ඩක් සිදුරු හදන්න. ඒ සිදුරු හදලා කැටේ ඇතුළට දාන්න. ඔබට අවශ්‍ය නම් ඒකටම පුළුවන් ඒ පැකට් එකටම කරාබු නැටි පහක්, කරාබු නැටි පහක්, කරද බුංගු පහක් හදලා දාන්න. සිද්ධාලේප, කරාබු නැටි, කරද බුංගු මේ ටික දාලා හොඳට සුවඳ විදියට හදන්න. ඒ පැකට් එක හිල් වෙන්න ඕනේ. හැබැයි අර මුදල් වල ගෑවෙන්නේ නැති විදියට, මුදල් වලට අපවිත්‍ර වීම, මුදල් අපවිත්‍ර වීම මුකුත් වෙන්නේ නැති විදියට මේ කැටේ හදන්න ඕනේ. ඒ කැටේ හදනකොට හොඳට මතක තියාගන්න අර සිද්ධාලේප ඔබ ගන්න ඕනේ. රෙදි කෑල්ලක් අරගෙන තද කහ පාට රත්තරන් පාට රෙදි කෑල්ලක් අරගෙන රෙදි කෑල්ලේ හොඳට ගාන්න සිද්ධාලේප. සිද්ධාලේප ගාලා ඒක දෙකට නවල අර විනිවිද පේන කවර ඇතුළට දාන්න. ඒකටම කරාබු නැටි පහයි, කරද බුංගු පහයි දාන්න. ඒ දහලා එක වහන්ද, වහලා අර පැකට් එක සුවඳ ඉන්න ටෝනි නිසා පොඩ්ඩක් හෙල් කිරීම තමයි කරන්න ඕනේ. පැහැදිලිද දරුවන්ට? ඒක මේ පුංචි සිදුරෙන් මේ කැටේ ඇතුළට දාලා දැන් ඔන්න ඔබට පුළුවන් ස්වයං විනයක් ඇතුව මුදල් ඉතුරු කරන්න පටන් ගන්න. අපි හිතමු ඔබේ දවසක ආදායම රුපියල් 200යි කියලා. ඔබේ දවසක ආදායම රුපියල් 200යි නම් ඔබට පුළුවන් මේකට රුපියල් 20ක් දාන්න. දවසක ආදායම රුපියල් 200යි නම් රුපියල් 20ක් දාන්න. එතකොට දැන් ඔබට තේරෙන්න ඕනේ ඔබේ ආදායමෙන් ඔබ කොහොමද මේක කරන්න කියලා. ඔබේ දවසක ආදායම රුපියල් 100යි නම් ඔබ මේකට රුපියල් 10ක් දානවා. ඔබේ දවසක ආදායම රුපියල් 200යි නම් ඔබ මේකට රුපියල් 20ක් දානවා. ඒ වගේ ඔබේ දවසක ආදායම රුපියල් 1000යි නම් ඔබ මේකට රුපියල් 100ක් දානවා. ඒ විදිහට තමන් ලබන මුදලේ මේ විදිහට ඔබ ඉතුරුම් කිරීම වෙන්නට ඕනේ. එතකොට අපි මේකේ 10%ක් ලබා දීම සිද්ධ කරනවා මේ කැටේට. ඉතින් දැන් මේක දවස පතාම අපි හිතමු අපි 100 ගන්න කියලා. අපිට දවස් 130ක් තියෙනවා අලුත් අවුරුද්ද ලබන්න. එතකොට ඔබ මේක රුපියල් 10 ගන්න එකතු කරත් ඔබට පුළුවන් 1300ක් මේ කැටේට එකතු කරන්න. එතකොට දරුවෝ 10 ගන්න නෙමෙයි, අපි හිතමු දරුවෝ මේකට රුපියල් 50ක් නැත්තම් 100ක් එකතු කරනවා කියලා. ඔබ 100ක් දැම්මොත් එහෙම ඔබට හැකියාව තියෙනවා 13,000ක මුදලක් ලබා ගන්න. ඉතින් මේක තමයි ක්‍රමය. දැන් ඔබ 100ක් හිතන්නේ නැතුව හැමදාම මම 100ක් දානවා,
සීයක් දානවා නයි කියන්නේ ඔබ රුපියල් 1000ක ආදායමක් ලබන දරුවෙක් නะ රුපියල් 100ක් දානවා. ගොඩක් වෙලාවට අපි හිතමු කුලී වැඩක් කරන් කෙනෙක් රුපියල් 3000ක ආදායමක් ලබනවා කියලා. එතකොට 3000ක ආදායමක් ලබනවා නම් ඔබට රුපියල් 300ක් මේකට ඉතුරු වෙන්න දාන්න පුළුවන්. ඉතින් 300ක මුදලක් ඔබ දැම්මොත් එහෙම ඔබට හැකියාව තියෙනවා 39000ක්. ඉතින් ඒ කියන්නේ 40000ක්. 40000ක් ඔබට එකතු කරන්න හරිම ලේසියෙන් හැකියාව තියෙනවා. ඔබට අවුරුද්දට අවශ්‍ය කරන දේවල් හරි ලේසියෙන් ගන්න. ඉතින් 10%යි මම කියන්නේ 10% මේ කැටේ එකතු කරන්න. මේක මම කියපු විදිහට බලගන්නලා දරුවෝ මේක භාවිතා කරන්න. දැන් අපි තව පුංචි දෙයක් මම කියනවා. දැන් අපි හිතමු ඔබ ගෘහණියක්. ඔබට මුදල් දෙන්නේ නැහැ කියලා. ඔබට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඔබට පුළුවන් ගෙවත්තේ වගා කරන්න. ගෙවත්තේ වගා කරලා. දැන් මම මේ අත්දැකීමෙන්ම කියන්නේ. සාමාන්‍යයෙන් මේ වෙනකොට එළවලු ටිකක් වගා කරගත්තා. මම මගේ පුංචි ගොවිපලේ අතිරික්තය අලෙවි කරනවා. ඉතින් මම ඇත්තටම ඒක කරන්නේ ඔබට මෙහෙම කියන්නේ ඔබ ඒකිනුත් මගේ මම මේ කරන දිහා බලාගෙන ඔබ ජීවිතය කරන් හදා ගන්න පටන් ගනී කියන අරමුණෙන්මයි. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මගේ ගොවිපලේ තියෙනවා පැෂන්. එතකොට මේ පැෂන් අලෙවි කරාම මට ලොකු මුදලක් සාමාන්‍යයෙන් මට ඉතුරු කරන්න පුළුවන් විදිහේ මුදලක් ලැබෙනවා. ඉතින් ඒක මම කිසිම ලොකු වෙහෙසක් නැතුව කරන දෙයක්. එතකොට මුං ඇට. ඊළඟට තව මගේ තියෙනවා ගොවිපලේ බණ්ඩක්කා, පතෝලා, වැටකොළු මේ වගේ. දැන් මේවා ඔක්කොම කාබනික එළවලු. කාබනිකයි කියලා කාබනික විදියටම අපි හොඳටම වගා කරන එළවලු ඇත්තටම ලොකු මුදලකට අපිට අලෙවි කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපි හිතමු සාමාන්‍ය වෙළඳපොළට අපි මේක දෙනවා කියලා. ඒත් රුපියල් 100කට එහා පැත්තේ, කිලෝ එකකට රුපියල් 100කට එහා පැත්තේ අපිට අලෙවි කරන්න හැකියාව තියෙනවා. දැන් අපි හිතමු කෙසෙල් වගාවත් කරනවා කියලා. කෙසෙල් කිලෝ එකකුත් ඇත්තටම මිලදී ගන්න රුපියල් 60ට 70ට. ඉතින් එහෙම වුණත් ඔබට දවසකට මේ කැටේ පුරවන්න ක්‍රම හොයාගන්න පුළුවන්. මේ කරල් ටිකක් හදලා තිබුණොත්, දබල ටිකක් හදලා තිබුණොත්, බණ්ඩක්ක ටිකක් හදලා තිබුණොත් හරි ලේසියෙන් ඔබට මේවා හදන්න පුළුවන්. ලොකුවට පෝර දාන්න ඕනේ නැහැ. මේ හැමදේම ඔබට ලොකු ආයෝජනයක් ලබා ගන්න පුළුවන්. එතකොට ගෘහණියක් වෙලා ඉන්නවා නම් ඔබට ඔබ මුදල් උපයන්නේ නැත්තම් ඔබට මුදල් උපයන ක්‍රම හදා ගන්නට පුළුවන්. මේ හදා ගන්න ක්‍රම, මුදල් උපයන්න හදා ගන්න ක්‍රම එක එක විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. මම මේ පිළිබඳව හිතන හැටි පවා දරුවන්ට මේ channel එක තුලින් කියලා දෙලා තියෙනවා. දැන් මම මුං වගාව පිළිබඳව කිව්වා. සාමාන්‍ය මුං ඇටයක් වගා කරලා අපිට මාස එකමාරක් ඇතුළතදී මං කිව්වා 60 ගණනක 60 ගුණයක් අපිට වැඩි කරන්න පුළුවන් අපේ ආදායම. අපි වියදම් කරේ රුපියලයි නා රුපියල් 60ක් ගන්න පුළුවන් මුං වගාවේ. රුපියලක් වියදම් කළා රුපියල් 60ක් ගන්නවා කියන්නේ ලොකු ආයෝජනයක්. එතකොට මේ වගේ ආයෝජන ක්‍රම ඊළඟට කහ වගාව කරන්න පුළුවන්. මේ වගේ ආයෝජන ක්‍රම වලට ගිහිල්ලත් ඔබට මේක පුරව ගන්න පුළුවන්. ඊට අමතරව දැන් මම දරුවොත් එක්කලා හැමතිස්සෙම මම දරුවන්ව බල ගන්නන්නට උත්සාහ කරනවා අන්තර්ජාලයේ මුදල් ලිපේම පිළිබඳව. අන්තර්ජාලයේ මුදල් ලිපේමේ පාඨමාලාව ඇත්තටම වීඩියෝ 71ක පාඨමාලාවක්. එච්චර ලොකු වීඩියෝ ප්‍රමාණයක් ඒක ඇතුළත් කරලා තියෙන්නේ. අන්තර්ජාලයේ මුදල් ලිපේන සියලුම විශ්වාසවන්ත ක්‍රම පිළිබඳව දැනුම ඒ වීඩියෝ පාඨමාලාවේ මම දරුවන්ට අඩු මුදලකින් ලබා දෙන්නට අවශ්‍ය නිසා. මොකද අඩු මුදලකට මේ සියලුම දැනුම දරුවන්ට ලබා ගන්නට එක තැනක් තියෙනකොට දරුවෝ මේ හැමදේම අධ්‍යයනය කරලා තමන්ට හරියන, තමන්ට ගැළපෙන අන්තර්ජාලයේ මුදල් ලිපීමේ ක්‍රමය අල්ලගන්නවා. ඒක දැනගෙන ඊට පස්සේ දරුවෝ තමන්ගේ ව්‍යාපාරය ඒ අනුව ගොඩනගා ගන්නවා. ඉතින් මේ දැනුම ලබා ගන්න එක හැම දරුවෙකුටම ඇත්තටම වැදගත් දෙයක්. එතකොට තමන්ට තව අමතර ගෙවීම් ලබා ගන්නට හැකියාව තියෙනවා. දැන් මේ ඔබට පේන්නේ අන්තර්ජාලය හරහා මුදල් උපයන හැටි. හැමදාම ඩොලර් 10 විදියට මුදල් උපයන ක්‍රම තියෙනවා. ඉතින් ඒ විදියට දරුවන්ට මේක කරන්න පුළුවන්, මේක බැරි දෙයක් නෙමෙයි. මේක කරන්න පුළුවන් විවිධාකාර ක්‍රම. මුදල් උපයන්නට විවිධාකාර ක්‍රම. එක එක දරුවන්ට පුතේ එක එක හැකියාවන් තියෙනවා. සමහර දරුවෝ අරකට කරන්න ඕනේ, මේකත් කරන්න ඕනේ, අරයා මේක කරනවා මමත් මේක කරන්න ඕනේ. එහෙම බෑ. තමන්ට ගැළපෙන ක්‍රමයක් තියෙනවා. තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය
අනුකූලව තමන්ට ගැළපෙන ක්‍රමයක් තියෙනවා. සමහර දරුවන්ට හොඳට ලියන්න පුළුවන් වුණාට කතා කරන්න බෑ. සමහර දරුවන්ට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් වුණාට එයාලට ලියන්න බෑ. ඒ විදිහට මේ විශ්වය අපිට දීලා තියෙනවා විවිධ හැකියාවන්. ඒ විවිධ හැකියාවන් භාවිතා කරලා තමන්ගේ ශක්තිය තමන්ට නිතරම දැනෙන දේ. දැන් සමහර දරුවෝ විවිධාකාරයි. ඒගොල්ලන්ගේ පෞරුෂයට අනුව, ඒගොල්ලන්ගේ හිතුම් පැතුම් වලට අනුව සමහරුන්ට හොඳට උගන්වන්න පුළුවන් වුණාට තව අපිටම කේක් නිර්මාණයට යන්න බෑ. මොන හරි කෑම හදන පැත්තකට වෙන කෙනෙක් තමයි දක්ෂ. ඒ විදිහට විවිධ විදිහට තමන්ගේ දක්ෂතාවල් බෙදিলা තමයි අපිට මේ සබා දහම දායාද කරලා තියෙන්නේ. ඒක හරියට අඳුනගෙන ගෙදර හිටියට කමක් මොනව හරි පුංචි දෙයක් පටන් ගන්න. අපි හිතමු අපි දවසකට අපි පැල තවානක් කරනවා කියලා. පැල තවානේ දවසකට අපිට අලෙවි කරන්න පුළුවන් වෙන්නේ අපි හිතමු පැල තුනක් විතර අපි අලෙවි කරනවා. අපිට රුපියල් 2000ක ආදායමක් ලැබෙනවා නම් ඔන්න ඔබට පුළුවන් මෙතෙන්දි රුපියල් 200ක් මේකට එකතු කරන්න. රුපියල් 300ක් හරි පුංචි මුදලක්. හැබැයි ඔයගොල්ලෝ හරියට මේක එකතු කරොත් ඔයගොල්ලන්ට පුදුමාකාර විදියේ ශක්තියක් ලැබීවි. අලුත් අවුරුද්දට හරිම සතුටින් මුණ දෙන්න කවුරුත් කියලා දෙනකම් බලාගෙන ඉන්න ඕනේ නෑ. බෝනස් මුදල ලැබෙනකන් ඉන්න ඕනේ. නොදැනීම මේකට එකතු කරන වෙලා තියෙනවා. හැමදාම රැක නින්දට යනකොට ඒ මුදල මේකට දාන්න ඔබ වග බලා ගන්නට ඕනේ. මේක හොඳට සුවද කරලා තියන්නට ඕනේ. ඒ වගේම දැන් අද ඉඳලා හැමදාම සතියකට දෙපාරක් තමන්ගේ ගෙදර හොඳට මතක තියාගන්න. තමන්ගේ ගෙදර හොඳට දුම් අල්ලන්න ඕනේ. මොනවද අපි දුම් අල්ලන්න පාවිච්චි කරන්නේ? මේකෙදි කරන්නේ අපි මේ අඳුරු ශක්තිය, අනවශ්‍ය ශක්තියන් සියල්ලම ඉවත් කරලා, මේ පල් වෙච්ච ශක්තිය ඉවත් කරලා ගේ නැවුම්ව පේ කරන එක. එතකොට මේකෙදි ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ දෙහි කොළ. ඊට පස්සේ කොහොඹ කොළ. කොහොඹ කොළ, දෙහි කොළ, ඊට අමතරව මේකට ඔයගොල්ලෝ මදුරු තලා කොළ හරි තුන්සි කොළ හරි පාවිච්චි කරන්න. කොහොඹ කොළ, දෙහි කොළ, මදුරු තලා කොළ ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් තව භාවිතා කරන්න තෝරේ කොළ වර්ගයක් තමයි නික කොළ. මෙන්න මේ කොළ වර්ග හතර හොඳට වේලලා තියාගන්න. කුඩු කරලා තියාගත්තත් කමක් නෑ මට. ගිනි අකුරු ටිකක් කබලකට දාලා කබලට මේ කොළ දමමින් හොඳට මුළු ගේම තුන් අල්ලන්න. මේක සාමාන්‍ය සති ඒකට දෙපාරක් වගේ තමන්ගේ ගෙදර බලවත් කරන්න තියාගන්න. මේ කැදේ ඉබේම පිරෙයි. ඔබේ පර්ස් එකේ මුදල් හොඳට රැඳෙයි. ඔබට හොඳට ඉතුරුම් කරන්න හැකියාවක් ලැබෙයි. ඉතින් මේ හැම ක්‍රමයක්ම, හැම ශක්ති කිරීමක්ම හරිම සරල, දරුවන්ට ලේසියෙන් කරන්න පුළුවන් හැම දේම මම ඔබට කියලා දෙන්නේ. ඔබ බලවත් වෙන්නට ඕනේ. ඔබේ මානසික නිදහස, ඔබ ස්ට්‍රෙස් එකක් නැතුව, ඔබ පීඩනයක් නැතුව ඉන්නවා නම් මේ රට සෞභාග්‍යමත් කරන්න ඒක තමයි පළවෙනිම පියවර. රටේ වෙසෙන හැම කෙනාගේම මානසික සුවය තමයි අපි හදන්නට ඕනේ. මානසික සුවය හොඳින් හැදුවොත් අපිට මේ ඍණ ශක්තිය, මේ වැරදි ශක්තියින් උඩට එන එක අපිට නවත්තන්න පුළුවන්. මේ වසංගත රෝග සියලුම දේ නවත්තලා ධාරිම සෞභාග්‍යමත් රටක් බිහි කරන්නට පුළුවන්. හැබැයි මේ කැළඹිලි ස්වභාවය දැන් පුතේ ඉස්සරම අපි ගමු. ඉස්සරම මිනිස්සු හරියම නිවිච්ච මිනිස්සු. ඒ මිනිස්සු ගාව තිබුණේ නැහැ හැම දෙයකම විරුද්ධ වෙන, හැම දෙයකම කඩා කප්පල්කාරී සිතුවිලි නෙමෙයි තිබුණේ. ඒගොල්ලන්ට තිබුණේ දැන් රටේ රජතුමාට මුළු රටක්ම පාලනය කරන්න හැකියාව ලැබුණේ ඒගොල්ලෝ කියන දේ ඇහුවා. ඒගොල්ලෝ රජතුමාව විශ්වාස කරා. ඒකද ඒ හැකියාව දැන් අපි දැන් හැමතිස්සෙම විවේචනය කරනවා. ඉතින් අපි අර විවේචනය කිරීම තුළින් අපිට වෙන්නේ මොකද්ද? අපේ ශක්තිය හීන වෙනවා. ඉතින් මං කියන්නේ නෑ විවිධ තීරණවලදී වැරදි අපිට පේනවා, අඩුපාඩු අපිට පේනවා, රටක් විදියට අපිට අඩුපාඩු පේනවා. නමුත් අපි ඇතුළාන්තයේ අපේ සැදසීම හොයාගත්තොත් ඒක තමයි ප්‍රබලම දේ. දැන් එහෙම වුණා කියලා අපි විවේචන කරා කියලා වැඩක් තියෙනවද? කිසිම වැඩක් වෙන්නේ නැහැ. අපි කාටවත් බැන්නා කියලා මෙයා මෙහෙමයි මෙහෙම කරනවා. දැන් මට හම්බුණා සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවට කතා කරා එක්තරා දරුවෙක්. ඒ දරුවා ඩ්‍රයිවර් කෙනෙක් කිව්වා, රියදුරෙක්. එතකොට ඔහු මට කියනවා හරියට තරහ යනවා. ඒ තරහ යන්න හේතුව තමයි මේ මාර්ග නීති පිළිපදින්නේ නැහැ මිනිස්සු. ඒක නිසා මට හරියට තරහ යනවා. ඉතින් ඔහුගේ ජීවිත කතාව ඇහුවාම ඔහුට මේ අභ්‍යාස කරලා ලැබෙන කිසිම දෙයක්
අතේර දෙන්නේ නැහැ. ඊට පස්සේ ඌට ලොතරැයියක් හැදෙනවා කිව්වා. ඒ වෙලෙම රුපියල් ලක්ෂයක ලොතරැයියක් හැදෙනවා කිව්වා. ඒ වෙලෙම ඒ ලක්ෂ වියදම් වුණා කිව්වා ඌගේ වාහනේ කැඩිලා. මේ විදිහට විවිධ විදිහට මුදල් අවහිරතාවල් ඇති වෙලා තිබුණා. ඒකට ඒකට හේතුව මොකද්ද? ඌගේ මානසිකව එයා ආධ්‍යාත්මිකව ශක්ති පරාසයකට ඉහළ ශක්ති පරාසයකට එන්නේ නැහැ. හරියට අභ්‍යාස කරත් අභ්‍යාසවලින් ප්‍රබල ශක්තිය ආකර්ෂණය කර ඒ ශක්තිය තමන් වෙත බලපවත්වන්න ඒ දරුවට බෑ. හේතුව මේ සමාජයේ තියෙන දේවල් දේශපාලනය ඊට පස්සේ වෙන වෙන මිනිස්සුන්ගේ අකටයුතුකම් හිතට අරගෙන හිත දූෂණය කරගන්නවා හිතේ ශක්තිය අඩු කරගන්නවා. ඉතින් මේ දේ කියන්නේ මම දරුවන්ට ඔබ සෞභාග්‍යමත් ජීවිතයක් ගත කරන්නට කැමති නම් ඔබට අවශ්‍ය නම් සතුටින් නිදහසේ නිරවුල්ව තමන්ගේ ජීවිතය ඉදිරියට අරගෙන යන්න මගේ දරුවෝ හැම කෙනාම මේක තේරුම් ගන්න ඕනේ. අපි කවුරුවත් විවේචනය කළ වැඩන්නේ ඒ මනුස්සයාට නෙමෙයි, ඒ විවේචනය දැනෙන්නේ ඒ මනුස්සයාට නෙමෙයි වගේ පුතා. ඔබටමයි, ඔබේ ශක්තියමයි නැති වෙලා යන්නේ. ඒ නිසා අද ඉඳලා හිතට ගන්න කිසිම දෙයකට ඔබ අසාධාරණයට විරුද්ධව කතා කරන්න විවේචන කරන්න මේවට යන්න එපා. ඔබ නිවැරදි වෙන්න. හැම දරුවෙක්ම මේ විදිහට නිවැරදි වෙන්න නිවැරදි වෙන්න නිවැරදි වෙන්න මොකද වෙන්නේ? අපේ බලවත්කම, මේ ආධ්‍යාත්මික බලවත්කම වැඩි වෙනවා. ඒකෙන් තමයි අපිට මේ රට ප්‍රබලව සෞභාග්‍ය කරා අරගෙන යන්න පුළුවන්. මොනවා හරි දෙයක් පහළ වෙයි අපේ රට ප්‍රබලව සෞභාග්‍යමත් කරන්න. මගේ දරුවෝ රටට ආදරේද, මගේ දරුවෝ තමන්ගේ දරුවන්ට ආදරේන, තමන්ගේ දරුවන්ට නිරවුල් රටක් දෙන්න ඕනේ නම් මේ පස්තික මේ සුභා දහම තෝ ඔබ ආදරේ නම් ඒක රැක ගන්න ඔබට දැනෙනවා නම් මගේ දරුවෝ මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉතින් දැන් ඔබ ශක්තිමත්, ඔබට තියෙනවා ඔබ මේක රැක ගන්න, තමන්ගේ නිවස පිරිසිදුව තියාගන්න, හරි විදියට ශාක හමුදාවෙන් තමන්ගේ නිවස බලගන්වන්න, ගෙවත්ත බලගන්වන්න, තමන්ව බලගන්වන්න ක්‍රම මම ගොඩාක් දරුවන්ට කියලා දීලා තියෙනවා. ඒ සියල්ල නිවැරදිව භාවිතා කරන්න. ඊට පස්සේ අලුත් දැනුම ලබා ගන්න මම දරුවන්ට අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ පාඨමාලාව, ඊට පස්සේ දරුවන්ට මම ලබා දීලා තියෙනවා සෞභාග්‍ය රන්තරතුව වැඩමුළුවත්. ඉතින් මේ හැම වැඩමුළුවක්ම පාඨමාලාවම දරුවන්ට ලබා දෙන්නේ අවශ්‍ය දරුවන්ට දැනුම ලබාගෙන. මොකද පුතේ දැන් අපි කොයිතරම් දැනුවත් වෙලා හිටියත් වැඩන්නේ අන්තර්ජාලයේ මුදල් ලිපීමේ ක්‍රම පිළිබඳව තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඉවැරදි පරාසයට තමන් ගෙනල්ලා නැත්තම් එතෙන්දී තමන්ගේ මුදල් ඉවර වෙනවා. ඒ නිසා ආධ්‍යාත්මික ශක්තිය නිවැරදි පරාසයකට අරගෙන නිවැරදිව ශක්තිය ආකර්ෂණය කරමින් තමන්ට මුදල් උපයන්න පුළුවන් ක්‍රම පිළිබඳව දරුවෝ දැනගෙන ඒ දැනුවත් වීම කරමින් හැමදාම මේ හිරුවෙලියෙන් තමන්ට ලැබෙන මේ ප්‍රබලතම මුදල් ආකර්ෂණ ශක්තිය සහ තමන්ගේ ඌරාවි පිරිසිදුකම ඇති කරගන්න තමයි මම ආශිර්වාද පණිවුසා හිරු මැණික් දරුවන්ට නිර්දේශ කරන්නේ. ඒක අනිවාර්යයෙන්ම දරුවෝගේ අත තුල තියෙන ටෝනි, අත මත තියෙන ටෝනි, හිරු නැගෙනකොට හිරු එළි තමන්ට පුළුවන් ඒක හොඳට බලවත් කරමින් තමන්ගේ ඕරාව ශක්තිමත් කරන්න. ඒකම තමයි ඔබේ ශක්තිය, ඔබ ආකර්ෂණය කරන ප්‍රබල, මේ විශ්වයෙන් ඔබ ආකර්ෂණය කරන ප්‍රබල ශක්තිය ඔබට බලගන්වන්නට තියෙන ක්‍රමය. මම ඒක දරුවන්ට බලගන්වලා එවන්නේ. නිවැරදිව අභ්‍යාස කරන දරුවන්ට ඒ මගේ අභ්‍යාසවලින් ලැබෙන මුදල් වලින් ඒ ලබා ගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම ඒක හැමදාම බලගන්වන්නට ඕනේ. දරුවන්ට මේ අභ්‍යාසවලින් මුදල් ලැබෙන්නේ නැත්නම් කවදාකවත් මේ ආශිර්වාද පරිගුසහ ඉරුමකින් කරගෙන වැඩක් නැති වෙනවා. ඒක මම ප්‍රබලවම කියන්නට ඕනේ. මොකද සමහර දරුවෝ අර රැල්ලට වගේ තමන් කිසිම අභ්‍යාසයක් කරන්නේ නැතුව මේක විතරක් ගන්න හදනවා. එහෙම කරගෙන වැඩක් නැහැ. තමන්ට මුදල් ආකර්ෂණය වෙනකොට, ඒ කියන්නේ මම හැමදාම දරුවන්ට කියන දේ, දියල්ලකින් වැටෙන ජල කඳ තමන්ට ලබා ගන්න නම් තමන් මුණින් අතට හරවපු කලයක් අල්ලලා වැඩන්නේ. ඒ කලේ හරි පැත්තට හරවලයි දිය දෝතක් දිය ටිකක් ගන්නට ඕනේ. ඒ වගේ තමයි තමන් හොඳට අභ්‍යාස කරද්දී තමන්ට මුදල් ලැබෙනවා, තමන්ගේ හිත කියන්න පටන් ගන්නවා, ආධ්‍යාත්මික අවශ්‍යතාවයක් ඇති වෙනවා. මේ ආශිර්වාද පරිගුවල බලය සහ මේ හිරු මැණික්වල බලය තමන්ට අවශ්‍යයි කියලා ඒ මොහොතේදී ඔබට ඒක ගන්න පුළුවන්. මම ඒක බල ගන්නලා ඉවන්නේ. මගේ කාලය වැය කරලා මම දරුවෝ වෙනුවෙන් ඒ දේ කරනවා. හැබැයි ඒක කරන්නේ ප්‍රතිඵලයක් ලබා
ගන්නට හැකියාව තියෙන දරුවන්ට උදව්වක් විදිහටම විතරයි. සමහර වෙලාවට මට පේන පුත ශක්තිමත් කියලා මේ ඒ දරුවන්ට අවශ්‍ය කරන තව ශක්තිය ලබා දෙන්නටත් මම කටයුතු කරනවා. ඔබ දැකලත් ඇති, ඒකට හේතුව ශක්තියයි මම ලබා දෙන්නේ. ශක්තියයි මම එවන්නේ. හරියට අභ්‍යාස කරන, නිවැරදිව භක්තිමත් වෙලා ඉන්න, නිවැරදිව අභ්‍යාස කරන දරුවන්ට ඒ ශක්තිය නොඅඩුවම ලැබෙන්නට විශ්වය ඔබට උදව් කරයි. ඒ මොහොත වෙනකන් ඔබ නිවැරදිව අභ්‍යාස කිරීමයි කරන්නට ඕනි. ඉතින් ආශිර්වාද පළඟු දරුවන්ට සහ හිරුමැණික් නිල්මැණිකුත් මම දරුවන්ට ලබා දෙනවා. මේ ව්‍යාපාර කරන දරුවන්ට බලතන්වල ලබා දෙනවා. ඒ සියල්ලම ඔබ ලබා ගන්නට ඕනේ මගේ අභ්‍යාස කරලා ලබා ගන්න මුදල් වලින් විතරයි. ඒ මුදල් ලැබෙද ක්‍රමේ ඔබට පුදුම හිතේ. මගේ අභ්‍යාස කරනකොට පුතේ මුදල් තමන්ට ගලාගෙන එන පටන් ගන්නවා. මුදල් ඉතුරු වෙනවා, වියදම් අඩු වෙනවා, තමන්ගේ අතේ වෙන්දට වඩා වෙනසක් දැනෙනවා කියලා තමන්ට දැනෙන්න පටන් ගන්නවා. හිතා ගන්න බැරි ක්‍රමවලට ඔබට මුදල් ලැබෙන්න පටන් ගනි. ඒ ක්‍රමවලින් ලැබෙන මුදල් විතරක් මේකට ඔබ ඇත්තටම මේක ආයෝජනයක්නේ. ඔබට තව ශක්තිය ලැබෙන්නට තමයි මේක මම බලගන්නලා ඉවරනේ. ඔබට ඒක ලබා ගන්නට හැකියාව තියෙනවා. එතකොට ආශිර්වාද පළිඟු සහ හිරුමැණික් ලබා ගන්නට ඒක තමන්ට පිටරට දරුවන්ටත් නිවසටම ගෙන්නා ගන්න පුළුවන්. ලංකාවේ දරුවන්ටත් නිවසටම ගෙන්නා ගන්නට පුළුවන්. ඒක ලබා ගන්න එතකොට අන්තර්ජාලයෙන් මුදල් ලිපේ මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න, ඊළඟට රන්දොරටුව වැඩමුළුවට සම්බන්ධ වෙන්න, සභාගේ රන්දොරටුව වැඩමුළුවට සම්බන්ධ වෙන්න, දීපපින මල් වර්ග, ඕල් උදලුම් මානෙල් වර්ග ගෙන්න ගන්න. මේ හැම දෙයකම දරුවන්ට අවස්ථාව මම සකස් කරලා තියෙනවා. දරුව කරන්නට ඕනේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා පේජ් එකේ ලින්ක් එක. ඒක ක්ලික් කරන්න මගේ පේජ් එකට එතකොට එන්නේ. පේජ් එකට ලයික් කරලා පේජ් එකේ උඩ තියෙනවා සෙන්ඩ් මැසේජ් කියලා නිල් පාට කොටුවක සුදු පාටින් ලියලා ඒක ක්ලික් කරලා දරුවන්ට හැකියාව තියෙනවා මේ අවශ්‍ය කරන සේවාවන් ලබා ගන්න. මගේ සහායකවන් ඔබට උදව් කරයි. එතකොට කියලා තියෙන විදිහට හැමදේම කරන්න ඕනේ. තව සමහර දරුවෝ අහන දෙයක් තමයි අපිට සින්දු කියන්න බැරිද, සතුටින් ඉන්න බැරිද, අපිට ආස කෑමක් කන්න බැරිද මේ අභ්‍යාස කරනකොට. සාමාන්‍ය කාන්තාවන්ට එන මාසික මේ ආර්ථව කටයුතු වලදී බැරිද මේ අභ්‍යාස කරන්න? එහෙම කිසි දෙයක් නැහැ. මේක සම්පූර්ණයෙන්ම තමන්ගේ හිතේ නිදහස ඇති කරගෙන තමන්ට චකිතයක් නැතුව කරන්නට තියෙන අභ්‍යාස මාලාවක්. ඕනම ආගමක දරුවන්ට හරියම සැනසීමෙන් තමන් අදහන ආගම අදහමින් මේ සබඳතාවත් එක්කලා මේ කරන ශක්තිගත දෙනවා ඕනම දරුවෙකුට කරන්න පුළුවන්. ඒ කිසි දෙයකට කිසිම විදියකින් බාධාවක් නැහැ. සමහර දරුවෝ අහනවා විවිධ මස් වර්ග විවිධ ආගම්වලදී ආහාරයට ගන්නවා ඒවා කැපයිද? එහෙම ගැටලුවක් නැහැ. තමන්ගේ හිතේ චකිතය නැත්තම් ඔබට ඒව කරන්න පුළුවන්. සෝබා දහම තුළ මම දරුවන්ට කියලා තියෙන සමහර තැන්වලදී ශක්ති ඌනතාවල් ඇති වෙනවා සමහර මස් වර්ග ආහාරයට ගැනීමෙන් කියලා. විශේෂයෙන් මූරු මස් වගේ දෙයක් ආහාරයට ගැනීමෙන් ශක්ති ඌනතාවයක් ඇති වෙනවා. ඉතින් ඒ වගේම මම නිර්දේශ කරන්නේ නැහැ මේ හරක් මස් ආහාරයට ගැනීමත් මට නිර්දේශ කරන්න බෑ. නමුත් මේ සෝබා දහමට අනුව ශක්ති මේ ශක්තිය ආකර්ෂණයට අනුව ආහාරයක් කියන්නේ ආහාරයක්ම විතරයි. ඒක කොයි විදියෙන්ද හැදිලා තියෙන්නේ කියලා අපිට හිතන්න බෑ. අපිට අපේ කුසගිනි නිවා ගන්න අපි ලබා ගන්න පදාර්ථයක් විදියට විතරයි අපිට ආහාරය දිහා බලන්න හැකියාව තියෙන්නේ. ඒක කොහෙන්ද? මොකද අපිට ගස් කැපුවත් අපි හිතමු ගහක කොළයක් හදාගත්තත් එහෙනම් ඒක ජීවී පරපණ නැසීමක් වෙනවා. ඒ අරමුණෙන් ඔබ ආහාර ගත්තොත් ඔබට ඇත්තටම ඔබේ ශක්තිය ඌනතාවයක් ඇති වෙනවා. ඒ නිසා ආහාර ගැනීමේදී දරුවෝ කල්පනා කරන්නට ඕනේ මේක මගේ කුසගිනි නිවන්න මට සෝබා දහමෙන් ලැබෙච්ච දෙයක්. මම ඒකෙන් මගේ කුසගිනි නිවා ගන්නවා, මගේ ශරීරයට අවශ්‍ය කරන උසු ගුණය ලබා ගන්නවා කියන හැඟීමම විතරයි. එතකොට ශක්තිය ඌනතාවය ඇති වෙන්නේ මේ අපි කියනවා මේ විවිධ ඍණ ශක්තියෙන් ලබාගත් මේ මාංශ අපි ආහාරයට ගැනීම තුලිනුත් අපිටත් ඒ පදාර්ථවල තියෙන හෝමෝන වල ගැටලු ඇති වෙන, හෝමෝන වල ශ්‍රාවයන් වල වෙනස්කම් ඇතිවීම නිසා ඍණ ශක්තියක් වෙනවා කියලා
ඒක තමයි ඉතින්දි දරුවන්ට පැහැදිලි කරන්න ඕනේ. මම සමහර වෙලාවට කියනවා එපා ඒව ආහාරයට ගැනීම නුසුදුසුයි කියලා. ඉතින් ඒ දෙක ගැන මට ඇත්තටම පොඩි චකිතයක් තියෙනවා. මොකද මට ඒක දැනෙන්නේ නැහැ. ඒක ආහාරයට ගන්න ඕනේ කියලා දැනෙන්නේ නැහැ. ගව මස් ආහාරයට ගැනීමක් දැනෙන්නේ නැහැ. මේ බලාද ඌරු මස් ආහාරයට ගැනීම තුලත් ඒක චකිතයක් දැනෙනවා. ඒක නිසා තමයි දරුවන්ට කියන්නේ. මට එහෙම දැනෙන දේ මොනවා හරි දෙයක් තියෙනවා. ඒක හින්දායි දරුවන්ට කියන්නේ. බොහෝ වෙලාවට ඒක විද්‍යාත්මක පදනම ඒක තමයි. මොකද ඒ හෝමෝනවල ඒක ආහාරයට ගත්තට පස්සේ ඔබේ අභ්‍යන්තර ක්‍රියාවලිය සිද්ධ වීමේ ඇති වෙන ගැටලු නිසා ඔබේ ශක්තිය උනතාවක් ටිකක් ඇති වෙන්න පුළුවන්කම තමයි ඒක විද්‍යාත්මකව පැහැදිලි කරොත් දරුවන්ට කියන්නට තියෙන්නේ. ඉතින් මේ ටික තමයි දරුවා අහලා තියෙන ගැටලු වලට පිළිතුරු ටික මම ලබා දුන්නේ. ගොඩක් වෙලාවට මම නිදහස් වෙලාවට දරුවන්ගේ ගැටලු බලනකොට මේ එන ගැටලු වලටයි මේ උත්තර දුන්නේ. ඉතින් නිවැරදිව දරුවෝ ජීවිතේ හදාගන්න එකයි මට අවශ්‍ය වෙන්නේ. සතුටින් සැනසීමේ ජීවිතේ ගත කරන්න එළඹෙන අලුත් අවුරුද්ද කිසිම දරුවෙක්ගේ ජීවිතවල අගහිඟයක් තියෙන්න බෑ. සෞභාග්‍යවත්ව සමරන්නට ඕනේ. ඒකයි මාස 4කට කලින් ඔබව බලවත් කරන්නට හිතුවේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි මාගේ දරුවෝ හැමදිනාටම.